සුබ සන්ධ්‍යාවක් ඔබ සම සහයයි තෙහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරකේ මම ගයාල අක්‍රවණි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත මදුෂ්කේ ගෝල ජංගාගේ නිවසින් අවිහා හමුදා ඇඳු රට ගොඩනැගීමට ආකල්පමේ වෙනසක් අවශ්‍ය බව ජනපති කියයි යුද්ධයේදී ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට වැටුප් වර්ධක දෙකක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400ක් පෑලියකට දී අත්අඩංගුවට තායිලන්තයේ රජකුමරිය අගමැති සටනට මාකන්දුරේ බදුෂ් සමක ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවටපත් පාතාල සමාජික අනුෂ්ක කවිසාල් හෙවත් ජංකාගේ නිවසින් යුද හමුදා ඇඳුම් හා පතරුම් තොගයක් සුවකනුණා මකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී කොටු වූ තුඹේ හේවාදුරුගේ අනුෂ්ක කවිසාල් හෙවත් ජංගාගේ දික්වැල්ල තරල ප්‍රදේශයේ පිට නිවස පරීක්ෂාවට ලක් කෙරුණා එහිදී යුද හමුදා ඇඳුම් කට්ටල 9ක් කැලෑ ඇඳුම් කට්ටල 3ක් T56 ගිනියව සඳහා යොදන ජීව උණ්ඩ 32ක් සරම පතුරම් 11ක් සහ හිස් පතුරම් කපු 37ක් සොයාගෙනුණා ජංගාගේ බාප්පා වන 64 හැවිරිදි පුද්ගලයෙකුද දික්වැල්ල පොලිසිය මගින් අතරංගුටගෙන තිබෙනවා මේ අතර මාකදුරේ මදුෂ් සමග ඩුබායිදී අත්අඩංගුවටපත් පිරිස රුධිර පරීක්ෂාවට යොමු කර තිබෙනවා. එෙහිදී මද්‍රව්‍ය ශරීරගත නොවූ බව තහවුරු වූ පුද්ගලයන් 8 දෙනෙකු නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. සෙසු පිරිසගේ රුධිර පරීක්ෂාවන් ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන් අවසන් කරනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා කියා සිටියේ මාකදුරේ මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සිදු වුණේ මාස ගණනාවක් සිට කෙරෙනු සැලසුම් සහගත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසින් බවයි. මදුෂ්‍යල්වන මෙහෙවුම ක්‍රියාත්මක කළා දැන් මාස 8කට වැඩි. ඒ ලැබුණ ඔත්තු අනුව තමයි ඩුබායි රජයට පුළුවන්කම ලැබුණේ මේ අය අත්අඩංගුවට ගන්න. සමහර ස්ටීෆ් එක පොලිසිය මාස ගාණක් තිස්සේ මේ සම්බන්ධව සැලකිල්ලෙන් ඉඳලා ඒ සඳහා අවශ්‍ය සීරුවෙන් ඉඳලා තමයි මේ අත්අඩංගුවට ගන්න. අතිගරු ජනාධිපතිතුමාත් අපිට ඒ දවසට උපදෙස් දුන්නා. එතුමාටත් ඒ ගෞරවය හිමින් ඕනේ. මේ අතර අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතා කියා සිටියේ මකදුරේ මදුෂ් සමග අත්අඩංගුවටගත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇති අයෙකු නොමැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මාකන්දුරේ මදුෂ් නැමැති පාතාල නායකයාත් සමග රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් දරන පුද්ගලෙක් අත්අඩංගුවට අරන් ඉන්නවා. මේ පුද්ගලයා කවුද? ඔහුට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය නිකුත් කළේ කුමන පදනමෙන්ද කියලා එයා මේ වෙන විට ආගමන විගණන පාලකතුමාගේ විමසලා තියෙනවා. එතුමාගේ තීර තොරතුරු අනුව එහෙම රාජ්‍ය තාන්ත්‍රිකෝ එහෙම නැත්නම් රාජකාරී ගමන් බලපත්‍රය මේ වෙනකොට කොහෙවත් හම්බ වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කර කණ්ඩායමක් ඒ ගැන හොයලා බලලා තියෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවටගත් මාකදුරේ මදුෂ් ඇතුළු පිරිසේ ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සිටින්නේ යයි කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන්නයි අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස් ප්‍රතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ කණ්ඩායම් හා ඇතැම් මාධ්‍ය තමාට මඩ කැසීමට මේ හරහා උත්සාහ දරන බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මාකදුරේ මදුෂ් නැමැති ප්‍රධාන පෙළේ අපරාධකරු සමග පිරිසක් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය රට තුළ ආందోලනයක් ඇති කළා. එම පිරිස අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වන තමාගේ මාධ්‍ය ලේකම්වරයෙකු සිටින බවටත් ඔහුට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා දී ඇති බවටත් සමාජ මාධ්‍ය කීපයක තොරතුරු වාර්තා වී තිබු බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ. එම වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව පෙරදැපැවති මාධ්‍ය හමුවකදී තමන් අවධාරණය කළ බවද අමාත්‍යවරයා පොලිස් ප්‍රතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වනවා. එසේ තිබියදී ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා මහජන නියෝජිතයන් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා. පෞද්ගලික මාධ්‍ය හරහා ඊට පුළුල් ප්‍රචාරයක්ද ලබා දී තිබු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පවසා තිබුණේ පාතාල නායක මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවටගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය හිමි පුද්ගලයා අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ලේකම්වරයෙකු බවයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන් පෙරේරා මහතාද සඳහන් කර තිබුණේ අදාළ රාජතාන්ත්‍රික හැඳුනුම් පද නිකුත් කිරීම සිදු ඇත්තේ මුදල් අමාත්‍යවරයා සමග සිටි ලේකම්වරයෙකු හරහා බවයි. මහා මත්කුඩු ජාවාරම මෙහෙවන පුද්ගලයන් සිටින්නේ මුදල් අමාත්‍යවරයාගේ ඔඩුක්කුවේයිද නිලන් පෙරේරා මහතා එම මාධ්‍ය හමුවේදී පවසා තිබුණා. මෙවැනි අභූත චෝදනා කරමින් 30 වසරකට වැඩි තම පාර්ලිමේන්තු ජීවිතයේ කීර්ති නාමයට හිතාමතා හානි පැමිණීම සහ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැබෑ පුද්ගලයන් බේරා ගැනීම මෙවැනි ප්‍රකාශවල සැබෑ අරමුණ බවයි අමාත්‍යවරයා එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
එහෙන් පළදී ඇතිවීම වාර්තා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කර සත්‍ය අසත්‍ය රටටත් ජනතාවටත් හෙළිදරව් කිරීමට කටයුතු කරන මෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස් ප්‍රතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මාකදුරේ මදෝෂ් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වා ඇති දේශපාලනඥයන් පිළිබඳවත් ඔහුට රටින් පැන යාමට ගුවන් තුතුපල කරා නිරුපද්‍රිතව රැගෙන ගිය මහජන නියෝජිතයන් කවුරුන්ද යන්න පිළිබඳවත් මෙහිදී විමර්ශනය කරන ලෙස එම ලිපියෙන් විශේෂයෙන් ඉල්ලා තිබෙනවා. ඉහත කාරණා සම්බන්ධයෙන් මාධ්‍යල ප්‍රකාශයක් ලබා දුන් මහජන නියෝජිතයන් සහ වග විභාගයකින් තොරව ඒවා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවල වගකීම් යුත්තන්ට මීට අදාළ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා. මෙම චෝදනා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පුද්ගලයන්ට සහ ඒවා වගකීම් විරහිතව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිවද නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. රට ගොඩනැගීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. එමෙන්ම අවදානම් හා අභිහෝගවලට බිය නැති තරුණ පිරිසක් නිර්මාණය කරගත යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. පොළොන්නරුව නවනගරයේ ඉදිකරන ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ පළමුවන මධ්‍යස්ථානය විවෘත කිරීමේද ජනාධිපතිතුමා තින් තරුණයේ අනාගත දොරටු යන තේමා වැටතේ පැවති උත්සවයේ අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ තමන් සිදු කරන දේෙන් තෘප්තිමත් විය යුතු බවයි. අවදානම් බාරගන්නේ නැතුව ජීවිතයක් ගොඩනගා ගන්න බෑ. අවදානම් බාර ගැනීමේදී මගේ ජීවිතය ආදර්ශයට ගන්න. රාජ්‍ය සේවයට අර්ධ වශයෙන් සම්බන්ධ සමුපකාර සේවය පුංචිම රස්සාවල් කළේ මම. ඒ සියලු මේවෙන් ඉල්ලාස්සුනාම. ඉල්ලාස්සුනේ මට ගැළපෙන්නේ නැති හින්දා. මම මුහුදට පැනනවා වගේ. පරක්තරක් නැහැ. ආදායමක් නැහැ. රක්ෂාවක් නැහැ. හෙට මොකද්ද කරන්න කියලා කිසිම භෞතික සම්පත් නැහැ. නමුත් මම ඉල්ලාස් වුණා. ඉල්ලාස් වෙලා මං ජීවිතේ ගොඩ නැගුවා. අද ජීවත් වෙන්න මහන්සි ගන්න තරුණ දරුවෝ වගේ මමත් කුඹුරු වැඩ කෙරුවා. මිරිස් හිටෙව්වා. කුකුල් කොටු දැම්මා. ඒ හැම එකක්ම කෙරුවා. මට නැති බැරි වෙලාවට මගේ යාළුවන්ගෙන් මං කීයක් හරි ඉල්ලගත්තා. මගේ බිරිඳත් සමග විවාහ වෙන දවසේ මම ඇඳපු මගේ කෝට් එකයි කලිසමයි ඒකත් මගේ යාළුවෙකුගේ. මට ඒ වෙලාවේ මගුල් සූට් එකක් මහන්න අතේ සල්ලි තිබුණා. අවදානමට මුහුණ දුන්නේ එහෙමයි. මේක වරදී, මේක ලිස්සයි, මේක බැරි වෙයි, මේක අමාරු දෙයක්, මේක කොහොමද ජයගන්නේ? ඒවා හිතෙන් සහ ශබ්දකෝෂයෙන් සම්පූර්ණයෙන් කපලා දාන්න ඕන. ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය, අදිෂ්ඨානය මේවා නැත්නම් ජීවිත ගොඩ ගන්න බෑ. ඒවා නැත්නම් ජාතියක් විදිහට රටක් ගොඩ ගන්නත් බෑ. අනුන් කරපු දේවල් වලින් සතුටු වෙනවට වැඩිය අපි අපවිෂෙන් කරන දේෙන් සතුටු වෙන එක. දැන් බලන්න මේ දවස්වල දැන් ඔය දවස් දෙකක් තුනක් දැන් යනවා මාධ්‍යවල ඕගාලා අර ඩුබායි වල අපේ අපරාධකාරයෝ අල්ලගත්තේ එක. පාතාලයෝ මත් කුඩුකාරයෝ. දැන් මේගොල්ල අල්ලගත්තේ එකට උපැන්න දෙන්න කොච්චරයි ඉන්නවද? ඒකට අයිතිකාරයෝ දැන් කොච්චර ඉදිරිපත් වෙලා ඉන්නවද? මම දැක්කාද පත්තරේක කියලා දිනවා ඒක ඇමතිවරේ කාණ්ඩුවේ මේ STF එක හැදුවෙත් අපි ඔය පාතාලයේ කට්ටිය ඔය ඊපෙරේද අල්ලපු අය අල්ලන්න ඔය දැල එළුවේ දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලලු මේකළු මේ අල්ලගත්තේ ඊපෙරේද. තමන් වැඩක් කරලා තමන් සතුටු වෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටු වීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මෙති එමතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. ආබාධිත පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසඳමින් ඔවුන්ට කඩිනමින්ම වැටු වර්ගක දෙකක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යරුවන් විජේවර්ධන මහතා පවසනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. යුද්ධය නිමවී වසර 10ක් ඉක්මවන මේ මොහොත වෙනතුරුත් ආබාධිත පොලිස් රණවීරවන්ගේ නොසිඳුන් ප්‍රශ්න කිහිපයක් පිළිබඳව මේ කාර්ය සභාවේ අවධානය යොමු කරමු. LTT ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වීම නිසා වෛද්‍ය නිර්දේශ මත විශ්‍රාම ගන්වන ලද හා සැහැල්ලු රාජකාරී යෙදවූ පොලිස් නිලධාරීන් සඳහා විශේෂ වැටු වර්ධක දෙකක් සහ උසස් වීම ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. උසස් වීම ලැබීමට හෝ ලද උසස් වීම පෙර දාතම කිරීමට සුදුසු නිලධාරීන් සම්බන්ධයෙන් මේවන විට කටයුතු සිදු කරමින් පවතින බවත් මෙම නිලධාරියන්ට හිමි සහනද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් පොලිස්පති විසින් වාර්තා කර ඇත. විශේෂයෙන්ම රණවිරුවන්ගේ ප්‍රශ්න ගැන අපි අවධානය යොමු කළා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩක් විසඳන්නට අපි වැඩ කටයුතු කරලා තියෙනවා. මේ අතර පසුගියදා උතුරේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් පීඩාවටපත් ජනතාවට වන්දි නොලැබී ඇතනම් අභියෝජනා ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ වැඩිම හානියක් සිදු වෙලා තිබ්බේ වීගොවිතැනට කිලිනොච්චිය මුලතිව් මන්නාරම් දිසාපති කාර්යාලයේ අපි 14 වෙනිදා ඉඳලා වන්දි මුදල් ගෙවන්න කටයුතු කරගෙන තියෙනවා. එක අක්කරයක් සඳහා රුපියල් 40,000ක මුදලක් ගෙවන්නත් දැනට සූදානම් කරලා තිනවා. කාට හරි මේ වන්දි මුදල් නොලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් අභියාචනා කරන්න තව දවස් 14කුත් දීලා තියෙනවා. බඩේරු අක්කරයක් සඳහා රුපියල් 40,000 ගානේ අපිට ලබා දෙන්න පුළුවන්. රජයේ නිලධාරීන්ට නිකුත් කරන වාහන බලපත්‍ර වලින් වාහන ගෙන්වීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 3 දී ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය සේවකයන්ට වාහන ගෙනීමේ ඒ ආනයන බලපත්‍ර අත්හිටුවීමක් නැහැ බලපත්‍ර ලබා දෙනවා. දැන් ගෙනීම తాවකාලික අත්හිටුවලා තියෙනවා. ඒක අත්හිටවන්න හේතුව විදේශ සංචිතය ආරක්ෂා කිරීමට ගත්ත ප්‍රායෝගික පියවරක් කියලා සඳහන් කරන්න අවශ්‍යයි. මේක පොදු බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක නිශ්චිත ලෙස తాවකාලිකව අත්හිටු වීමේදී එම බලපත්‍රයක් හිමිකම් ලැබුව අය प्रकाशक 2018 වර්ෂයේදී හෙරොයින් කිලෝ 737ක් අත්අඩංගුවට අරන් තියෙනවා. සැකකරුවන් 40,987ක් සමග. දැන් මේ 2018 කිලෝ 737 හෙරොයින් ගත්තම එතන විශේෂත්වයක් තියෙනවා. 2018 දෙසැම්බර් මාසයේදී තමයි අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්ත හෙරොයින් කිලෝ 270කට අධික ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය තමයි එදා මෙදා තුර ලංකාවේ අත්අඩංගුවට පත් වුණු විශාලම හෙරොයින් තොගය. ඒ වගේම 2018 දෙසැම්බර් මාසයේ මුල් දින කිහිපයතුලදී බේරුවල මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ 230කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්. ඒ ප්‍රමාණය තමයි ශ්‍රී ලංකාවේ තුන්වැනියට වැඩිම අසු වෙලා තියෙන හෙරොයින්. ඒ අනුව මේ 2018 කිලෝ 737 නුත් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන ගැනීමට හැකියාව ලැබුණේ 2018 දෙසැම්බර් මාසෙදී. ඒ වගේම 2018 වර්ෂය තුලදී ගංජා සහ කේරළ ගංජා කිලෝ 4084ක් සැකකරුවන් 54675ක් සමග අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම 2018 වර්ෂයේදී කොකේන් කිලෝ 18කට අධික ප්‍රමාණයක් සැකකරුවන් 17ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. 2019 වර්ෂයේ මේ අත්අඩංගුවට ගත්ත ප්‍රමාණයලුත් එක්කලා අද දිනේ දක්වාම හෙරොයින් කිලෝ 113ක ප්‍රමාණයක් සැකකරුවන් 4370ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තිබෙනවා. ජද මේ අත්අඩංගුවට ගත්ත කේරළ ගංජා තොගයත් සමග කේරළ ගංජා සහ ගංජා කිලෝ 956ක් සැකකරුවන් 4447ක් සමග අත්අඩංගුවට අරන් තියෙනවා. අද මේ අත්අඩංගුවට ගත්ත කිලෝ එකත් සමග කොකේන් කිලෝ 2කට අධික ප්‍රමාණයක් සැකකරුවන් 16කුත් සමග අත්අඩංගුවට අරන් තියෙනවා. මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි ගන්නා ක්‍රියාමාර්ගවලදී මත්ද්‍රව්‍ය වලට එරෙහිව තිබෙන ජනාධිපති කාර්යසාධක බලකායෙන් ලැබෙන අනුග්‍රහය සහ ඒ ලැබෙන සහයෝගයත් මේ වෙලාවේදී මතක් කරන්න කැමැතියි. මේ අතර පැලේගොඩදී අත්අඩංගුවටගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 සම්බන්ධයෙන්ද රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් හලාවත මුහුදු තීරයට ගෙනවිත් කුඩා බෝට්ටුවකින් වත්තල ඇලකන්ද ප්‍රදේශයට රැගෙනවිත් වෑන් රථයකින් කොළඹ දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කේරළ ගංජා තොගය පෑලියගොඩ පරණ පාලම මතදී අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. කේරළ ගංජා කිලෝ 400ක ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 40ක් බවටයි වාර්තා වෙන්නේ. මේ වෑන් රථයේ සැකකරුවන් දෙදෙනෙක් සිටි අතර ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම මෙම වෑන් රථයට ඉදිරියෙන් මේ සඳහා ආධාර අනුබල දෙමින් ගමන්ගත් මෝටර් රථයක සිටි තවත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමටත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන්ට හැකි වෙනවා. ඒ අනුව සැකකරුවන් සිව් දෙනෙක් කේරළ ගංජා කිලෝ 400ක ප්‍රමාණයක් වෑන් රථයක් මෝටර් රථයක් සහ 0.38 වර්ගයේ රිවෝල්වරයක් සජීව පතුරම් දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අද දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා තවදුරටත් දින 7ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම කේරළ ගංජා තොගය ලංකාවට ගෙන එන ලද පුද්ගලයන් ඒ සඳහා ආධාර අනුබල ලබා දුන්නු සියලු දෙනා අත්අඩංගුවට ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල රාජ්‍ය ආයතනවල සිදු ඇතැයි සැලකෙන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම පැමිණි බහර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. දූෂණ වංචා සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම දේපල අයිතා භාවිතය සහ අධිකාරය රාජ්‍ය සම්පත්තා වරප්‍රසාද අනිත්‍ය ලෙස භාවිතය පිළිබඳ මහජන පැමිණිලි සම්බන්ධයෙන් අපක්ෂපාති පුළුල් විමර්ශනයක් සිදු කිරීම මෙම කොමිසමේ කාර්යභාරයයි. ඊට සඳහන් කරුණු සම්බන්ධයෙන් පැමිණිලි හෝ තොරතුරු ලේකම් රාජ්‍ය ආයතනවල සිදු ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව කාමර අංක 210 දෙවන මහල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව බෞද්ධාලෝක මාවත කොළඹ 40 පිටියට සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් යොමු කළ හැකි. වාචිකව ඉදිරිපත් කිරීමට කැමති අයෙක් වෙතොත් දුරකථන අංක 01162382 ඇමතීමෙන් දිනයක් වෙන් කරවා ගැනීමේ හැකියාව පවතිනවා. විශ්‍රාමික ශිෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිසම සභාවේ පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළතත් නිගමන හා නිර්දේශන ඇතුළත් අවසන් වාර්තාව මාස 6ක් ඇතුළතත් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් මන්නපිරම මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාතික ආණ්ඩුව පිළිබඳ ඇත්තරම මත දෙකක් නැහැ. මොකද හේතුව ජාතික ආණ්ඩුව දැනටත් පාර්ලිමේන්තුවේ පවතිනවා. දැනටත් නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු 10 දිනක් පත් කරන්න පුළුවන්. දැන් අපිට පොහොට්ටුවේ මන්ත්‍රීවරු අපේ පක්ෂිත් එක්ක නැත්නම් අපේ රජියත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමතියි කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අපිත් එක්ක වැඩ කරන්න කැමතියි කියලා කියනවා. අන්න ඒ අයට ආරාධනා කිරීමක් තමයි ජාතික ආණ්ඩුව කියලා අපි ප්‍රකාශයට පත් කරන්නේ. අපිට දැනට තේරෙන විදිහට 10කට වඩා වැඩි පිරිසක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ වනසන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි මොන බලවේගයක් ආවත්. විශ්වාසනීයත්වයෙන් යුත් නව පාර්ලිමේන්තුවක් සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තු පරිසරයේ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව තාම යෝජනා විලාස් කරගෙන නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මෙතෙක් තිබුණු කනගාටුදායක තත්ත්වය වෙනස් කළා. මේ රටේ ජනතාවකට අතට ඡන්දයක් ලබා දීලා විශ්වාසයක් ඇති පාර්ලිමේන්තුවක් හා රටක් සඳහා ගමන් කරන ක්‍රියාවලිය ඉදිරියටම ගෙන යන වැඩ කටයුතු වලට දැන් නිරත වෙමි. මෙවර අයවැය තුල ජනතාවට සංවේදී සංවර්ධන වැඩි පිළිවෙලක් ඇතුළත්. අයවැය අරමුණු පිළිබඳ අප කළ විමසුමේ තවත් සටහනක් අද. බුද්ධි ගණනෙන් ආසියාවේ දෙවන තැන ලංකාවට. තවදුරටත් අපේ රටේ බුද්ධිමතුන් පිටරට යවනවද? ඔවුන්ගේ හැකියාවන් මේ රටට ආයෝජනය කරන වැඩපිළිවෙලක් නැද්ද? මෙවර අයවැයෙන් ඒ අරමුණ ඉටු වෙයිද? අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්න. වසරින් වසර මෙරටින් බිහිවන උපාධිධාරීන්ට සුදුසුකම් අනුව රැකියා ලබා දීම මෙන්ම රටේ ආදායම් ඉපයිය හැකි මාර්ග සඳහා ඔවුන් යොමු කිරීම රජයේ අරමුණක් වනවා. වත්මන් රජය උපාධිධාරීන් 20,000කට මේ වසර තුළ රැකියා ලබා දීමට සැලසුම් කර තිබෙනවා. නව ව්‍යවසායිකයින් බිහි කිරීමේ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මකයි. යැපුම් මානසිකත්වයෙන් මිදී ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය මෙවැනි වැඩසටහන් රැසකට මෙවර අයවැය තුළ ඉඩක් වෙන් කර තිබෙනවා. උපාධිධාරීන්ට පුළුවන් නම් රැකියා 10ක් 15ක් 20ක් බිහි කිරීමේ කටයුත්තකට අත ගහන්න. අපි උපාධිධාරින්ගේ මනස ඒ පැත්තට ගෙන යා යුතුයි. නොමිලේ අධ්‍යාපනයක් දීලා නැවත වතාවක් ආණ්ඩුවෙන් පඩි අරගෙන ඒකේ බර සාමාන්‍ය ජනතාවට දීලා මේක මහා දුෂ්ට චක්‍රයක්. මේ දුෂ්ට චක්‍රයෙන් අත මිදීමේ වැඩපිළිවෙළවල අපි ක්‍රියාත්මක කළ යුතුයි. මහා පරිමාණ ආයෝජන කටයුතු ණය අරගෙන කළ යුතුද? ණය ගන්නවා වෙනුවට ණය අරගෙන තම තමන්ගේ ගම තම තමන්ගේ ප්‍රදේශය ප්‍රවර්ධනය කරන මෝඩකම කළොත් එහෙම අපිට දියුණු වෙන්න බෑ. ආණ්ඩුව පමණක් නෙවෙයි ජනතාවත් සක්‍රීයව ආර්ථික ඉහළණංග වන්න කටයුතු කරන්න ඕනේ. අනවශ්‍ය යැපුම් මානසිකත්වය දිගටම අරගෙන ගියොත් ආණ්ඩුවට දොස් කීමෙන් පමණක් ප්‍රතිඵල ළඟා කර ගන්න බැරි වෙනවා.
දශක ගණනාවක් තිස්සේ මෙරට කලා ශිෂ්ත්‍රයේ වෙනුවෙන් මෙහෙවරක නිරත වූ කුරුම්ගුරුම් නොහොත් KA පියකරු මහතාට ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් ආධාරයක් පිරිනැමුවා. KA පියකරු මහතා මෙරට ටෙලිනාට්‍ය සහ සිනමා ශිෂ්ත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ITN කෝපිකඩේ ටෙලිනාට්‍යයේ කුරුම්ගුරුම් චරිතයෙන් මෙරට ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට ඔහු සමත් වුණා. 78 වන වියේ පසුවන KA පියකරු මහතා කාලයක සිට රෝගී තත්ත්වයේ පසුවනවා. ඔහුගෙන් කලා ශිෂ්ත්‍රයේ සිදු වූ මෙහෙවර අගය කරමින් රුපියල් ලක්ෂයක චෙක්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලලුව මහතා තින් පිරිනැමුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සුදත් ලොකුලියද නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුජීව නිශාංක යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කතා කරන්න අමාරුයි ඒ වුණත් හදවතින් හරි කියන්න එනවා මං ගාවට ඇවිල්ලා මට මේ වගේ උදව් කරපු එක ගැන කියන්න බැරි තරම් සන්තෝෂයක් ඇති වෙනවා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතයි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත දෙමල් මහතා පවසනවා දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ලබන 13 වනදා ඩර්බන් හිදී ආරම්භ වෙනවා ටෙස්ට් තරග දෙකක් එක් දින තරග පහක් හා පන්දු බාර 20x20 තරග තුනක් ඊට ඇතුළත් එක් දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන මස 3 වනදායි පසුගිය නවසීලන්ත එක් දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ලසිත් මාලිංගයි එළඹෙන දකුණු අප්‍රිකා එක් දින ක්‍රිකට් තරගාවලියේ නායකත්වයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතයි ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා තේරීම් කමිටු විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැත්වුණා. තවම නායකත්වයට කවුරුත් පත් කළා නැහැ දකුණු අප්‍රිකා සංචාරයේ එක්දින තරගාවලිය සඳහා. ඉතින් අපිට ඒ ගැන බොහෝ දුරට ටෙස්ට් තරගාවලිය යන අතරතුර තමයි දකුණු අප්‍රිකාවේ එක්දින කණ්ඩායම තෝරාගන්නේ. දකුණු අප්‍රිකාන සංචාරය කියන්නේ ඉතාමත්ම කියුණු සංචාරයක් වේවි. ඉතින් මේ සංචාරය තුළදී අප කණ්ඩායමේ දක්ෂතාම් ඉස්මතු කරගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ නවක ක්‍රීඩකයන් ඔවුන්ට ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනය ගෙන වර්ල්ඩ් කප් එකටත් ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරන්නට මේ හොඳ අවස්ථාවක් වශයෙන් දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ अपेक्षा දෙවන වතාව මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට කංක සම්පූර්ණ සිට පුත්තලම දක්වා කොළඹ සිට ගාලහරහා මාතෘ දක්වා විවිධ ඔබෙමන මුහුදු ප්‍රදේශ වලට වැසි වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වලට තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට මුහුදු ප්‍රදේශ වෙතින් විට රළු වීමේ ඉඩකඩක් පවතිනවා මේ පිළිබඳ දිවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලික නීති අධිපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සුළං ප්‍රමාණය සමඟ දෙසෙන් සුළඟේ වේගය 5 කිලෝමීටර प्रधान प्रोक्ति विकास www.itnnews.lk